ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට මුහුණ දෙන අභියෝගයේ තමයි බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගාවලිය. මේ තරගාවලියට සෙල්ලම් කරන කණ්ඩායම් දෙකම දැන් නම් වෙලා තියෙන්නේ. අපේ කණ්ඩායමට මේ වතාවේ අලුත් මුහුණු කිහිපයක් ඇතුළත් වෙලා තියෙනවා. කණ්ඩායමේ සංගීතය බලද්දි අපේ වේගපන්දු යවනාංශය තමයි තරමක අද්දකීම් අඩු අංශයක් විදිහට ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලේ නියෝජනය කළ සුරංග ලක්මාල්, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර වගේ වේගපන්දු යවන්නු මේ වතාවේ සංචිතයට නම් නොවීම එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහ කියන්නේ වේගපන්දු යවීමේ අංශයේ අර්බුදයක් තියෙනවා කියලා. අපි ඉන්නේ ලොකු ප්‍රශ්නයක. අපි බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගාවලියට අපේ හොඳම සංචිතය නම් කළා. හැබැයි සංචිතය වේගපන්දු යවීමේ අංශය ගැන පොඩි දෙගිඩියාවක් තියෙනවා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන අංශය තරමක් දුර්වල වෙන්න ආබාධ ලොකු හේතුවක් වෙලා තියෙනවා කියලා තමයි ප්‍රමෝදය කියන්නේ. අපි ගොඩක් හිතන්න ඕන දෙයක් තමයි අපේ පන්දු යවන්නන්ගේ යෝග්‍යතාවය. තරගයක් සෙල්ලම් කළාම තරඟ කිහිපයක් එළි ඉන්න වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන අපි අදාළ අංශයක කතා කරලා තියෙන දැනටමත්. දැන් අපි අපේ පන්දු යවන්න වැඩි වෙලාවක් පන්දු යවන්න හුරු වෙන විදිහට තමයි පුහුණු සැසි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම ලොකු වෙලාවක් පන්දු යවන්න මානසිකව සූදානම් කිරීමක් කෙරෙව්වා. මේවත් එක්ක ඉස්සරහදී මේ ප්‍රශ්නේ අපිට විසඳෙයි. දැනට ඉතින් වේග පන්දු යවන්නන්ගේ ගැටලුවක් තියෙනවා. ඔය විදිහට තමයි ප්‍රමෝදය අපේ වේග පන්දු යවන්න ගැන කියන්නේ. අපි බලමු විශ්ව, රාජිත, ඩිල්ෂාන්, අසිත එක්ක චාමිකට මේ පාර බංග්ලාදේශයේදී වේග පන්දු යවන්න විදිහට දක්ෂතා පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.